දෙවියන් වැඩමවා යකුන් යක්ෂණියන් බෙල වැඩගත් මාතර අපරක්ක වෛද්‍යරංකුත් ගුරු පරපුරයෙන් වරදින බල සම්පන්න අභිරහස් ගුරුකම්. ගුප්ත විද්‍යා විශාරද ගුප්ත විද්‍යා ගවේෂණ සම්මානලාභී විහාරාධිපති සමස්ත ලංකා සංස්කෘතික පදනමේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂක මුළු දිවයින්ටම සාමවෙනතුරු පූජ්‍ය පුප්පිලියේ ධම්මසිරි ගුරු හාමුදුරුවෝ ඕනෑම ගුරුකම් කටයුත්තක් සඳහා විශ්වාසයෙන් නමතන්න ඉමෝ වයිබ වට්සප් බෝටින් සඳහා 071 898 3254. අයිබෝවන් කියලා සියලු දෙනාම අපේ YouTube නාලිකාවට ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට හඳුන්වා දෙන්නේ තමන් කැමති ඕනෙම පුද්ගලයෙක්ව තමන්ගේ වෙතට වශී කරගන්න පුළුවන් ඉතාමත් බලගතු සර්වජන වශීකමක්. තමන් ආදරය කරන ආදරවන්තයා, ආදරවන්තිය, සැමියා, බිරිඳ, තමන් මෙහැර ගිහිල්ල නම් ඉන්නේ, ඔහුව හෝ ඇයව නැවත ගෙන්ව ගන්නත්, ඉස්සර වගේ ආදරේ කරුණාව සෙනෙහස දැන්වාට ලබා දෙන්නේ නැත්නම්, ඒ නැති වීගේ ආදරේ කරුණාව සෙනෙහස නැවත වාගේ විතර ළඟා කරගන්නත් මේ බලගතු මන්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. ඉතින් කොහොමද කරන්නේ, මොනවාද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව සරලව මං ඔයාලට පැහැදිලි කරනවා. ඒක නිසා සම්පූර්ණ වීඩියෝ එක මුල ඉඳන් අග වෙනකන් නරඹන්න එක තැනක්වත් මගේ අරගන්නේ නැතුව හරි විදිහට කියන දේවල් පිළිපදලා ඔයා මේ දේ කළොත් 100%ක්ම ප්‍රතිඵල නිවැරදි ආකාරයෙන් ලබා ගන්න, ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක ඔයා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක press කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඊට එහා පැත්තේ තියෙන bell සලකුණක්, මේ bell සලකුණ click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එකේ notification එකක් ඔයාගේ ෆෝන් එකට ගෙන්න ගන්න පුළුවන්. හරි, ඉතින් අපි බලමු කොහොමද මේ දේ කරන්නේ, මොනවද අවශ්‍ය කරන්නේ කියන කාරණා පිළිබඳව. මේ දේ කරන්න නිශ්චිත දිනයක් වෙලාවක් නැහැ. ඔයාට කැමති දවසක් කැමති වෙලාවක් තෝරගන්න පුළුවන්. ඕනම දවසක් ඕනම වෙලාවක් කරන දවස මොකක් වුණත් වෙලාව මොකක් වුණත් සම්පූර්ණ දවස පුරාවටම මස් මාංශ අනුභව කරන්න බෑ, මත්ද්‍රව්‍යමත් පැන් පාවිච්චි කරන්න බෑ, පිරිසිදු වෙලා පේවිලා කරන්න ඕනේ. කරන්න කලින් කාටවත් කියන්නත් එපා, කරාට පස්සේ කාටවත් කියන්නත් එපා. නිදහස් නිස්කලංක ස්ථානයක් තෝරගන්න. ඒ වගේම තමයි ඔයා මේ දේ කරන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් අවසානය වෙනකම්ම අවධානය මේ දේ සඳහා යොදා ගන්න ඕනේ. වෙන කොහෙටවත් අවධානය දෙන්න බෑ. ඒ වගේම තමයි ඔයා මේතන කරන තැන ලස්සනට හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මල්කිනිත්තක් තියෙ ලිටි පන්දම් පත්තු කරලා, හඳුන් කුරු පත්තු කරලා ඒ විදිහට ලස්සනට හදාගන්න පුළුවන් නම් ඔයාට පුළුවන් විශ්වයේ සැරසරන බලගත ශක්තියින් ඔයා කරන කටයුත්තට ආකර්ෂණය කරගන්න. එතකොට ඔයා කරන කාර්ය ප්‍රතිඵල ඉතාමත් වේගවත් වෙනවා, වගේම ප්‍රතිඵල ධනාත්මක වෙනවා. ඉතින් ඔයා කැමති නම් විතරයි ඔයා කරන ස්ථානයේ ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් ඔය කියව කරුණු කාරණා ටිකේ විදිහට පිළිපැදලා හරියට මේ දේ කරලා බලන්න. එතකොට ප්‍රතිඵල ලබා ගන්න, ළඟා කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ දේ කරන්න මොනවාද අවශ්‍ය කරන්නේ කියලා අපි බලමු. මේ දේ කරන්න අපිට අවශ්‍ය කරන සුදු පැහැති කඩදාසියක්, රතු පාට පෑනක්, නිල් පාට පෑනක්, ඊළඟට ඇණයක් අවශ්‍ය වෙනවා. මේ අමුද්‍රව්‍ය ටික විතරයි අපිට අවශ්‍ය වෙන්නේ මේ ක්‍රමය කරන්න. මුලින්ම ඔයා කරන්න ඕනේ මේ කඩදාසිය අරගෙන ඔයා ගත්ත රතු පාට පෑන පාවිච්චි කරලා ත්‍රිකෝණයක් අඳින්න ඕනේ. ත්‍රිකෝණයක් ඇඳලා ඉවර වෙලා මේ කඩදාසියේ කොන් හතරේ, මුළු හතරේ ඔයා ත්‍රිශූලයේ මාක් එක අඳින්න ඕනේ. ත්‍රිශූලයේ සලකුණ අඳින්න ඕනේ. මේකත් රතු පෑනෙන් අඳින්න ඕනේ. ඊළඟට මේ ත්‍රිකෝණෙ මැද ඔයා ගත්ත නිල් පාට පෑන පාවිච්චි කරලා ඔයාගේ නම මුලින්ම ලියන්න ඕනේ. ඊළඟට එකතු කිරීමේ ලකුණ දාලා පහලින් එයාගේ නම ලියන්න ඕනේ. නම් දෙක ලියනකොට ඔය දෙන්න අතර ඔය දෙන්න වැඩිපුරම භාවිතා කරන නම් දෙක මොකක්ද? ඒ නම් දෙක තමයි ලියන්න ඕනේ. ඔය දෙන්න අතර ඔය දෙන්න වැඩිපුරම භාවිතා කරන නම් දෙක මොකක්ද? ඒ නම් දෙක ලියන්න ඕනේ. ධන ලකුණ දාලා එහෙම ලියල ඉවර වෙලා ඔයාට අපි ලබා දෙන බලගතු වශී මන්ත්‍රයක් තියෙනවා. මේ වශී මන්ත්‍රයේ මේ යන්ත්‍රය වගේම මේ ඔයා ගත්ත ඇණය බල කරගන්න ඕනේ. වාර 7ක්, වාර 14ක්, වාර 21ක් වාරේ ජප කරන්න පුළුවන්. 21කට වැඩි ජප කරන්න යන්න එපා. එතකොට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. 7, 14, 21 කියන වාර තුනෙන් කැමති එක වාර ප්‍රමාණයක් වාරේ ජප කරන්න පුළුවන්. ඉතින් එහෙම ජප කරනකොට වචන වරදින්න පුළුවන්. උච්චාරණය වරදින්න පුළුවන්. එතකොට ඔයා කරන කටයුත්තේ ප්‍රතිඵල ලැබෙන්නේ නැති වෙනවා. ඒක නිසා අපි ඔයාලට මේ මන්ත්‍රය වීඩියෝ එක අවසානයේදී නියමිත නිශ්චිත වාර ප්‍රමාණයක් වාදනය කරනවා.
එතකොට ඔයාලට පුළුවන් ජප කරන්නේ නැතුව මේ වාදනය වෙන සම්පූර්ණ වාර ප්‍රමාණය ඉවර වෙනකම්ම මේ මන්ත්‍රය ශ්‍රවණය කරන්න පුළුවන්. එහෙම මන්ත්‍රය ඔයාලට ශ්‍රවණය කරන්න පුළුවන් නැත්නම් ජප කරන්න පුළුවන්. ඒ විදිහට ජප කළා හරි ශ්‍රවණය කළා හරි මේක බල කරගන්න. බල කරගත්තට පස්සේ කාටවත් පේන්නේ නැති වෙන්නේ ගිහිල්ලා අතු බෙදෙන ශාකයක කඳකට ඔයා මේ හදාගත්තු යන්ත්‍රය බල කරගත්තු යන්ත්‍රය අර ඔයා ගාව තියෙන ඇණය පාවිච්චි කරලා මේක ඔයා ඒ කඳට ගහන්න ඕනේ ගහේ කඳට. ඉතින් මේ දේ කළ බලන්න මේක කරපු වෙලාව ඉඳන්ම එයාට ඉන්න බෑ. එයාට ඔයා ගාවට එන්න හිතෙනවා, ඔයාට කතා කරන්න හිතෙනවා, ඉස්සරට වඩා ලෙංගතුකමක් දක්වයි. මෙතන විශේෂයෙන් කියන්න ඕනේ ආදරවන්තය ආදරවන්තයේ සැමියා බිරිඳ විතරක් නෙමෙයි, ඔයාගේ පවුල කෙනෙක්, ඥාති කෙනෙක්, යාළුවෙක්, ඒ විදිහට ඕනම කෙනෙක් ඔයාගේ වැඩ කරන තැන බොස් වෙන්න පුළුවන්, ඕන කෙනෙක් ඔයාට වශී කරගන්න පුළුවන් මේ ක්‍රමේදී. ඉතින් ඒ පුද්ගලයාට මේක කරපු මොහොතින් ඉඳන් ඔයත් එක්ක කතා කරන්න තුවින්න බැරි වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාට කතා කරනවා. මේ සම්බන්ධයෙන් අපහැදිලි දෙයක් තියෙනවා, පහලින් කමෙන්ට් එකක් දාන්න පිළිතුරක් ලබා දෙන්නම්. මේ වෙලාවේදී මේ වීඩියෝ එක නරඹන ඔයා යම් කිසි ප්‍රශ්නයක් ඉන්නව වෙන්න පුළුවන්. ඔයාගේ ප්‍රශ්නය ආදරය සම්බන්ධ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ආර්ථික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔය මොන ප්‍රශ්නයක මේ වෙලාවේ හිටියත් ඔබේ ප්‍රශ්නවලට ගැටළු වලට ඉක්මනින්ම විසඳුම් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා දෙවි පිහිටයි කියලා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යයෙන්ම අපි ආශිර්වාද කරනවා ඔයාගේ ප්‍රශ්න ගැටළු ඉක්මනින්ම විසඳෙන්න කියලා. ඔයාගේ නමත් එක කමෙන්ට් එක දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට අපිට පුළුවන් ඔයාගේ නමට ආශිර්වාද කරන්න. එහෙම නම කමෙන්ට් කරන්න බැන්නම් කිසි ගැටලුවක් නැහැ. ඔයාට පුළුවන් දෙවි පිහිටයි කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට අනිවාර්යයෙන්ම අපි ඔයාට ආශිර්වාද කරනවා. ඉතින් විශේෂ කාරණාවක් කියන්න ඕනේ, මෙවැනි ගුප්ත ක්‍රමයකට එහාගේ ගුරුකම් කටයුත්තක් කරගන්න අවශ්‍යයි නම් මේ තිරේ දිසුන අංකයට කෝල් කරන්න පුළුවන්. ඉතාමත් විශ්වාසවන්තව සාධාරණව සාර්ථකව ඕනම් ගුරුකම් කටයුත්තක් මේ තිරේ දිසුන අංකය හරහා සිදු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් මේ අංකයට කතා කළා ඔයාලගේ ගුරුකම් වැඩ කටයුතු බාර දෙන්න පුළුවන්. ලංකාව තුළ හිටියත් විදේශගත වෙලා හිටියත් ඔයාට ඕනම ගුරුකම් කටයුත්තක් සාර්ථකව කරගන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරන ගමන් නැවත මතක් කරන්න ඕනේ අපේ YouTube channel එක තාමවා subscribe කළ නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. මේ වගේ වටින වීඩියෝ එකක් අරන් ආයෙත් වල හමුවට එනම් සියලු දෙනාටම සුබ දවසක්. ඕම් නමෝ භගවතේ සර්ව ලෝකාන් මොයේ මොහේ ස්වාහා. 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 ඕම් නමෝ භගවතේ සර්ව ලෝකාන් මොයේ මොහේ ස්වාහා.
භගවතේ සර්ව ලෝකාන් මොයේ මොහේ ස්වාහා ඕම් නමෝ 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 භගවතේ සර්ව ලෝකාන් මොයේ මොහේ ස්වාහා දෙවියන් වැඩමවා යකුන් යක්ෂණියන් බෙල වැඩගත් මාත්‍ර අපරක්ක වෛද්‍යාංකුත් ගුරු පරිපුරේන්න වරදින බල සම්පන්න අභිරහස් ගුරුකම් ගුප්ත විද්‍යා විශාරද ගුප්ත විද්‍යා ගවේෂණ සම්මානලාභී විහාරාධිපති සමස්ත ලංකා සංස්කෘතික පදනමේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂක මුළු දිවයින්දම සාමවේලතුරු පූජ්‍ය පුප්පිලියේ ධම්මසිරි ගුරුහාමුදුරුවෝ ඕනෑම ගුරුකම් කටයුත්තක් සඳහා විශ්වාසයෙන් නමතන්න ඉමෝ වයිබර් වට්සැප් බෝටින් සඳහා 0.71 809 32 54